අයිබුවන්, නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේදය ප්‍රාර්ථනා කරන ඔබැසිල දෙනාටම. ඉතින් ඔන්න පොරොන්දුවක් වුණ මේ මැයි මාසේ සිදුවන විශේෂතුම ග්‍රහ මාරුවක් ගැන වැඩ සටහනක් ඉදිරිපත් කනකව ඇති මයි මාස විතරන්නේ මේ දෙදස් විසි අතර ගත්තොත් මේ දෙදස් සිත තුළ සිදුවන ප්‍රබලතම සහ සුවිශේෂීම ග්‍රහ මාරුව තමා මේ ගුරු මාරුව ගැන ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව කියැන ඒක මයි මාස පලවෙද උදාාවෙනවත් එක්කම සිද්ධවන. ඉතින් ලබන වසර 2025 මැයි 14 දක්වාම මේ තත්ත්වය බල පැවැත් වෙනවා. ඉතින් ඔන ලග්න හිමියන්ට ලග්නේ ලග්නයට කොහොම බලපාවිද, කොහොම වේවිද, කුමන විදිහට සුභ වේවිද, කුමන විදිහට අසුභ වේවිද, කොහොම වුණත් සුභ අසුභ කොහොම වුණත් කොහොමද මේ ගුරුමාරුව සුභ කරගෙන ජීවිතේ යම් කිසි ආකාරයකින් ගොඩදා ගන්න කියලා අපි කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂම දෙයක් කියනවා මේ මැයි මාසේ පළවෙනිදා වෘෂභ රාශිගත වෙන ගුරු ග්‍රහය ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 2024 ඔක්තෝබර් 18 වෙනිදා වක්‍රභාවයට පත් වෙනවා. ඊට පස්සේ වක්‍රභාවයෙන් ගමන් කරලා 2025 පෙබ්‍රවාරි 4 වෙනිදා නිවෘත ගමන ආරම්භ කරලා මැයි 14 වෙනිදා දක්වා 2025 වෘෂභ රාශිය තුල ගමන් කරනවා. ඉතින් ඉතාමත් විශේෂයි මේක. මොකද හේතුව සූර්යාගේ නැකත් පාදවල, ඒ වගේම සඳුගේ නැකත් පාදවල, කුජගේ නැකත් පාදවල තමා මේ වසර කාසන කාල සීමාවත් තුළ ගුරු ග්‍රහයක ගමන් කිරීම සිදුවෙන්නේ. ඉතින් ගුරු කියන්නේ බ්‍රහස්පති කියලා අපි දන්නවා. ඉතින් අපේ පෘථිවියට වඩා 1318 ගුණයක් විශාල ග්‍රහයක් තමයි මේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. ඒ වගේම මේ දෙවියන්ගේ ගුරු ලෙස හඳුන්වන නිසාම සුරුගුරු ලෙස මේ ගුරු ග්‍රහයව හඳුන්වනවා. ඒ වගේම අපි දන්නවා සූර්යයා වටා එක්වරක් භ්‍රමණය වීමට සාමාන්‍ය වසර 12ක් ගත වෙනවා. ඒ කියන්නේ එක රාශියකට යන්න, එක රාශියකින් තවත් රාශියකට යන්න වසරක වගේ කාලය එක රාශියක ගමන් කරනවා. ඉතින් එතකොට මේ දැන් ඒ කියන්නේ වෘෂභ රාශිගත වීම සිදුවෙන්නේ මේ වසර 12කට පස්සේ. ඉතින් ඒක ඉතා විශේෂයි. තව ගොඩාක් දෙයක් මේ සමහරුගෙන් බය වෙලා තියෙන කාරණාවක් තියෙනවා. මම ගොඩාක් ආගේ ලග්න පලාපල මමත් දැක්කා. ඒ හැම දෙය තුළම සමහරක් දේවල් තත්ත්වයන් තුළ මේ වෘෂභ රාශිය තුළ ගුරු ග්‍රහය සතුරු භාවයට පත් වෙනවා. ඒක නිසා අතිශයෙන්ම අයහපත්කාරී තත්ත්වයන් ගැන සමහරු කියතුවා ගොඩදෙනෙක් බිය වෙලා තිබ්බා. මෙහෙමයි සාමාන්‍යයෙන් වෘෂභ රාශිය තුළ ඇත්ත සතුරු භාවයට පත් වුණත් ගුරු ග්‍රහයා, නමුත් ඒ රාශි බලය ඉක්මවා යෑමේ බලයක් ගුරුට තියෙන නිසා ඔය කියන තරම් ප්‍රබල ආකාරයේ යම් කිසි ආකාරයේ හානිකර තත්ත්වයන් ඇති නොවන බව කොහෙත්ම අනිවාර්යයෙන්ම කිව හැකි. නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. මේ තත්ත්වයන් තුළ අපේ රටේ යම් කිසි ආකාරක යහපතකට කරුණු කාරණා සිද්ධ වීමේ වැඩි විශේෂිත ඉඩකඩ උප්පවතින නිසා මේ ගුරු මාරුව සමස්තයක් වශයෙන් සුභ මාරුවක් කියන එක කියන්න පුළුවන්. මොකද ඔය සත්‍ය යම් කිසි ආකාර යටපත් වෙලා තිබ්බන ඔන්න සත්‍ය ඉදිරියට ඇවිල්ලා අසත්‍ය පරාජයට පත්වන කාල පරිච්ඡේදයක ආරම්භයක් මේ තුළ බලාපොරොත්තු විය හැකි. වගේම රට තුළ ආර්ථික මේ වශයෙන් ප්‍රගතියකුත් මේ කාල පරිච්ඡේද තුළ ඇති විය හැකි. ඉතින් අපි ඒ දේවල් පැත්තකින් තියලා අපි කතා කරමු මේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ ගුරු මාරුව ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීම බලපාන්න කියලාද. විශේෂ වශයෙන්ම කියන්න ඕන වීඩියෝ අවසාන කියන විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් ඒවා නිවැරදි වශයෙන්ම කරන්න මේ කාලසීමා මොකද මේක පොදු පලාපල කතනය. මේ කියන දේවල් තුළ සමහර දේවල් ඔබගේ පුද්ගලික සටහන් තුළ පිළිහිටීමම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන තත්වයන් තුළ පැහැදිලිවත් කොතරම් සුබ වුණත් කොතරම් අසුබ වුණත් 100%ක් සුබ කෙනෙක් මේ ලෝකේ නැහැ, 100%ක් අසුබ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිවම කළොත් මේ විශේෂම විශ්ව ශක්තිය තුළ ඇති යම් කිසි ආකාර ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න ඍණාත්මක දේ ඔබ තුළ තියෙන දේවල් ඉවත් කරගන්නත් විශේෂිත භාවනාව මන්ත්‍රයක් මේ වීඩියෝ අවසන් කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පිළියම් පිළිවෙත් කරන්න සුබ අසුබ කොහොම වුණත් 100%ක් සුබ කරගන්න ඔබට මේ තත්ත්වයන් තුළ හැකියාව පවතින නිසා කලබල නොවි යන් ඉදිරියට මේ කාල පරිච්ඡේදය තුළ මේ ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශිගත වීමත් එක්ක ඔබේ ජීවිතේ විශේෂිත වූ පෙරලියක් යහපත් පෙරලියක් අත් කරගන්න හැටි අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ 11 වෙනි රාශිය ලග්නාධිපති ශනි ග්‍රහයවත් සෙනසුරු ග්‍රහයා වූ කුම්භ ලග්නයේ කුම්භ ලග්නමිනී ආයුබෝවන්. ඉතින් කුම්භ ලග්නයේ හිමියෝ දැස් තල්ලම් බලන් ඉන්නවා. ඉතින් වසර 5ක් විතර ඒ රාශියකින් තද බලස පීඩා විඳලා දැන්වත් අපිට සැනසීමක් ලැබේවිද? පොඩි ඉඟියක් මම මේ මාසේ පලාපලවල දුන්නා. ඉතින් ඔය දෙයට ඉතින් විශේෂිත වූ මේ ගුරු මාරුව මේ 2024 වෙන ප්‍රබලතම ග්‍රහ මාරුව, සුවිශේෂීතම ග්‍රහ මාරුව කොහොමද කුම්භ ලග්නෙම වෙන කියලා කතා කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන පොඩි වෙලාවක් කරන් කතා කරනවා. මොකද මේ හැමදේම නිවැරදි පැහැදිලි කරලා දෙන්න ඕන, නැත්නම් ප්‍රශ්න ගැටළු වෙනවා. සමහරුන්ට මේක
කෙටියෙන් කියද පැහැදිලි වෙනවා. හැබැයි සමහරුන්ට ඒක ටිකක් විස්තරාත්මක කියනවා. ඉතින් මට හැමෝටම වෙන වෙනම කියන්න බැරි නිසා සියලු දෙනාටම ගැලපෙන පරිදි කාලය අරන් කියන්නේ වසරක් වගේ කාල පරිච්ඡේදයක් ගැන කතා කරන් තින්නේ මිනිත්තු 40 කට වැඩි. මුලින්ම කියනවා කාලය ගැටලු තියෙන නම් ගොඩාක් කාර්යබහුලයි ඉන්නවනะ. ඒගොල්ලෝ මේ වැඩසටහන අහන්න එපා. මේක වැදගත්කමක් තියෙන ගොඩාක් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ උදෙසා තමයි මම මේ දේ කරන්නේ. මොකද හේතුව මේක හරියට පැහැදිලි වෙනවා. මොකද මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ පහුගිය දවස්වල මේ ඔය ධන යෝග ගැන කියද්දි, ධන ලාභ ගැන කියද්දි පස්සේ දෝෂාරෝපණ මම දැක ගොඩාක් කියලා දෙන මේ ස්විප් ටිකට් විකුණ ගන්න කරන දේවල් අනම මම කියන්නේ. මෙහෙමනේ. ධනලාභයක් කිව්වහම කවුද කියන්නේ ලොතරැයි වාසනාවක් කියලා මම කොහෙත්ම ඔය කියලා දෙනද කෝටි ගණන් ටිකට් එක දෙනවා මෙන්න ඔය මේ ලග්න පහට පහුවෙන්ද වැඩි කෝටි ගණන් කියලා දෙන ඒ වගේ දේවල් මම කතා කර කියන්නේ. ධනලාභයක් ගැන කියන අවස්ථා තියෙනවා. මොකද්ද මේ ධනලාභ කියන්නේ? මේ ස්විප් ටිකට් ලොතරැයි යදෙන එක විතරක් නෙමෙයි. මොකද ඉතින් සමහරු තේරුම් ගන්න විදිය නැත්තම් කිව්ව ගමන් ධනලාභයක් ගිහලා අපරාධ ටිකට් ගන්නවා. ටිකට් ඇදෙනවා නම් 100% ගානකට ඒක විතා විශේෂිත වූ පිහිටින් එක්ක තියෙනවා. ධනලාභයක් කියව මේක විතර නෙමෙයි. ධනලාභයක් කියන්නේ ටිකට් ඇදෙන එකත් වෙන්න පුළුවන් සුළු පිරිසකට. තව පැත්තකින් පවුලෙන් පරම්පරාවෙන් දායද වෙන තැන ඉඩමක් අරමන් නැත්නම් මොකක් හරි මුදලක් ලැබෙන එක. නැත්තම් ඔබ නොසිතූ ආකාරයට ඔබට මොකක් හෝ ව්‍යාපාරයක් හරි මොකක් හරි සාර්ථක කළා වැඩි මුදලක් ලැබෙන. නැත්නම් රැකියාව තුළ පඩි වැඩිවීම. ඔය සියලු දේ ධනලාභය. ඒක නිසා ඌව තීරුම් කරලා දෙන්න මොන නැත්නම් මේ ගොඩාක් අය වැරදි විදිහට තීරුම් කරලා නිකන් ජීවිතේ හාත් නිකන් ගිහින් ප්‍රශ්න වල බටල ගන්න නිසා ඒ නිසා මේක ටිකක් දීර්ඝ වෙනවා. ඉතින් ඒ නිසා ඒකනේ අපි වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒකයි පැහැදිලි කරේ. ඉතින් කුම්භ ලග්න හිමියන්ට ඉතින් විශේෂ වශයෙන් මේ ගුරු මාරු කොහොමද කියලා කතා කරන්න යද්දී මෙහෙමයි. දැන් මං ලග්න පලාපල කලින් ගොඩක් අය අහලා ඇතිනේ. සමහර දෝෂාරෝපණ ඇතිනේ. මේවා එකිනෙකට පරස්පර කියලා එක්කෙනෙක් එකක් කියනවා, තව එක්කෙනෙක් මේකක් කියනවා කියලා. මෙහෙමයි. ගුරු මාරුව විතරක් සලකලා පලාපල කියලා කවදක්වත් සාර්ථක වෙන්නේ නැහැ. එහෙම හරියන්න තිබ්බා ඔ හැමෝගෙම කේන්ද්‍ර සටහන් තුළ ගුරු විතරක් හිටියනම් ඉතුරු ග්‍රහයට දෙනාම නැති වෙලා ගුරුගේ දසාවල් විතරක් ගෙවන අය හිටියනම් ඒක හරි. නමුත් එහෙම බෑ. අනිකුත් ග්‍රහයන්ගේ බලපෑමුත් තියෙන. ඒක නිසා පොඩ්ඩක් මේක අර දැලිපීහෙන් කිරිකන වගේ සූක්ෂම අනිග්‍රහයන්ගේ පිහිටීමුත් වෙනස් වෙන දින බලලා එහෙම තමයි කතා කරන්නේ. ඒක නිසා පොඩ්ඩක් කාලය ගත වෙනවා. ඒකට පොඩ්ඩක් සූක්ෂම කතා කරනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ ගුරු මාරු විතරක් පලාපල අහලා තේරුව නැහැ. ගුරු ග්‍රහයාගේ බලපෑම විතර නෙමෙයි, සමහරට ඒකේන සුභ පල මේ බලපෑම් තව ග්‍රහයෙගේ අසුභ බලපෑමෙන් යටත් වෙන්න පුළුවන්. නැත්තම් මේකේ තියෙන අසුභ දේවල් තව ග්‍රහයෙගේ අසුභ දෙයකින් නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා මේක අපි බුද්ධිමත්ව කතා කරමු. ඉතින් අපි බලමු දැන් කුම්භ රාශියට ගුරු ග්‍රහයා කියන්නේ කවුද? 11 වැන්න සහ දෙවැන්න අධිපති. ඒ කියන්නේ ධනු රාශිය සහ මීන රාශිය අධිපතිනේ. ඒතර 11 වැන්න කියන්නේ අයස්ථානය, දෙවැන්න කියන්නේ ධනස්ථානය. ඒ කියන්නේ කුම්භ ලග්න හිමියන්ට ඉතා සුවිශේෂී වූ ග්‍රහයෙක් තමයි ගුරු ග්‍රහයක් කියන්නේ. ඔන්න එහෙනම් ඒ ගුරු ග්‍රහය පැමිණීම සිදු වෙන්නේ ඔබගේ 4 වෙනි භාවයට. එහෙනම් ඔය 3 වෙනි භාවය තුළ පහුගිය කාලසීමා දොර ගත කරද්දී ගුරු ග්‍රහයාගෙන් අර ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ 3 වෙනට කියලා කතාවක් තිබ්බනේ. අනේ ඒකත් එක්ක දැන් ඒක ඉවරයි. ඔන්න 4ට ආවා. 4ට එද්දී වෘෂභ රාශියට. වෘෂභ රාශිය කියන්නේ සාමාන්‍යයෙන් ගුරුට සතුරු රාශියක් කිව්වට ගුරු ග්‍රහයාගේ තියෙන බලය, රාශි බලය ඉක්මවා යමේ බලය හේතුවෙන් සතුරු භාවය ලොකුට ක්‍රියාත්මක වෙනවත් අසුබ ඵලප දෙන්නවත් හේතුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ වෙලාවේ ඔබගේ 4 වෙනින් ඉන්න ගුරු ඔබගේ 8 වෙනින්, 10 වෙනින් සහ 12 වෙනින් දකින්න. මේ හැමදේම සලකලා අපි පලාපල කියද්දි විශේෂයෙන්ම අපි මුලින්ම ආර්ථිකය ගැන කතා කරොත් මේ කාලේ ඔන්න කුම්භ ලග්න හිමියන්ට ඇත්තටම වසර 5කට 10කට විතර පස්සේ ඉතාමත්ම ආර්ථිකමය වශයෙන් සැනසීමක් ලබා දෙන කාල පරිච්ඡේදයක්. සතුටු හිතන කතාවක්. මොකද කුම්භ ලග්න හිමියෝ පහුගිය කාලසීමා තුළ විඳපු පීඩාකාරී තත්ත්වයන් කොහොමද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක මමත් දන්නවා, කුම්භ ලග්න හිමියෝත් දන්නවා. ඉතින් හැබැයි මෙහෙමයි, හොඳට මතක තියාගන්න. දැන් සමහරු හිතනවා මේ හෙට වෙද්දි මේ දේ හරියන කියලා. නෑ, පියවරෙන් පියවර හරියනවා. මේ 27 වෙනිදෙන් දැන් පස්සේ ගොඩාක් දුරට මේ මේ මාසේ ඒ දේ ක්‍රියාත්මක වෙන්න පටන් ගනීවි. ඉතින් ඒක නිසා මේ ඊයේ පලාපල ගැන නෙමෙයි කියන්නේ. සමහරු හිතන්නේ මේ කාලය ගැනයි මේ කියලා. නෑ, මේ කාලෙ නෙමෙයි, ඉදිරිය ගැනයි කියන. ඒ නිසා ඔන්න ආර්ථික මේ වශයෙන් දියුණුවක් ළඟා කරගහ ඇති හොඳ කාලයක්. ඒ වගේ මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු කරන කුම්භ ලග්නිමන්ට අති සුවිශේෂී වූ සාර්ථකත්වයක් ගෙන දෙන කාල පරිච්ඡේදයක්. විශේෂයෙන්ම භූමිය සම්බන්ධයෙන් ව්‍යාපාර කටයුතු, කියන්නේ ගොවිතැන්, ගොවි පොළව කටයුතු, සත්ත්ව පාලනය වගේ කටයුතු, එහෙම නැත්නම් ඔය මැණික් සම්බන්ධයෙන් පතල් කර්මාන්තයේ කටයුතු, ඒ වගේම ජලය සම්බන්ධ දේවල්, ඉඩකඩම් වෙළඳාම, ඔන්න ඔය සියලු දේ කරන කුම්භ ලග්න හිමියන්ට අති සුවිශේෂී වූ පිහිටීමක්. මේක ඔබ ගුරුගේ දසාවල්, සිකුරුගේ දසාවල් ගත කරනවා නම්, කියන්නේ ගුරුගේ හෝ සිකුරුගේ මහා දසාවක් අතු දසාවක් විදසාවක් සූක්ෂමයක් කොහොම හරි ගුරුගේ දසාවක් ගත කරනවා නම් මේ தත්ත්වය උපරිමාන්තමින් බලපානවා ඔබට. ඒ පැත්තෙන් යහපත්ම කාල පරිච්ඡේදයක් එනම් ගොවිතැන්, පතල් කර්මාන්ත, ඉඩම්, එතකොට
තව තියෙන පොළොව සම්බන්ධලා කරන තියෙන ඕනෑම ව්‍යාපාරයක් තුළ අතිශයෙන් සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. අනිත් ඇහයි ගුරු දසාව ගත කරන්න විතරද කියලා නෑ, ඔබටත් ඒ තත්ත්වය පවතිනවා. හැබැයි අර තත්ත්වයන් තුළ ප්‍රබලත්වය ගුරු සිකුරු දසාව ගත කරන්නට විශේෂයි. එහෙනම් සමස්තයකෂම් පොදුවේ කුම්භ ලග්නෙම ඔන්න ඔය කියන ව්‍යාපාර කරන ඒ පැත්තෙන් අතිශයෙන් සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ තත්ත්වයන් තුළ විශේෂම සරණාභරණ ව්‍යාපාර කටයුතු, ආහාර සම්බන්ධ ව්‍යාපාර කටයුතු කරන අයටත් නොසිතූ දියුණුවක් ලාභයක් අත් කරගන්න හැකියාව පවතිනවා. රැකියාවල් තුළ වුණත් ව්‍යාපාර ගැන කතා කරද්දී රැකියාවල් කරන හිතයි කොහොමද, රැකියාවල් තුළ වුණත් ඔන්න මේ කාල සීමා තුළ ලැබීම් තනතුරු ලාභ ලැබීම් ප්‍රබලන්තයෙන් පෙන්නුම් කරන නිසා කුමන හෝ අන්දමකින් ඔබට ධනලාභ ඇත්වන කාලපරිච්ඡේද කාලකට පස්සේ රටේ ලග්නයත් කුම්භ නිසා ඉතින් පොඩ්ඩක් රට තුළත් සතුටුදායක ආරංචි ඇති වෙන්න ඉඩ කඩ පවතින. මොකද මේ තත්ත්වය තුළ මේ ග්‍රහ පීඨීමේ ගුරුමාරු අවුරුදු 12කට පස්සේ සිදු වුණාට අනෙකුත් ප්‍රබල ග්‍රහ පීඨුන් මේ වගේ තැන්වලට එන්නේ වසර 60කට විතර පස්සේ. ඉතින් ඒක නිසා මේ තත්ත්වය ටිකක් අපේ රටට වගේම කුම්භ ලග්නෙට සස්වීකත්වය ඇති කරන කාල පරිච්ඡේදයක්. එන්නේ ඒක නිසා වෙම ඔබට මේ කාලේ අතිශයම යහපත් කාල පරිච්ඡේදයක් ඔන්න බුද්ධියෙන් කටයුතු කරන්න. බුද්ධියෙන් කටයුතු කළොත් මේ කාලයේ ඔබට උප්පරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න හැකියාව නැයි බුද්ධියෙන් කටයුතු කරන්න කියන්නේ මෙතනදී. ඔන්න මේ දේ හොඳට හිතර ගන්න. ඔබට යම්කිසි ඌමනාවක් දැන් මේ වෙලාවේ පොඩක් අතට මිට බුදුලුත් ගෙවසිනවනේ. ගෙදර හදනවා. ඔන්න බාසුන් නැහැ කියනවා ගිහිල්ලා මේ අවශ්‍ය කරන මොකක් හෝ උපකරණයක් අරන් එන්න කියලා. ඔබ යනවා. ගියාම ඒ විදිහේ උපකරණ කීපයක් තියෙනවා. අන්න ඒ කීපේම අරන්ගෙන මේකෙන් කැමති එකක් අරගන්න කියලා අනිත් ඒවා නැහැ. අන්න ඔය වගේ පොඩි අර අපි අර ඉස්සර සුද්ධෝ දැන් ඉ සුද්ධෝ නෙමෙයි අර සුද්ධා වගේ වේදන් කරනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් වැඩි. ගේන්න කියන්නේ ගෙදරට මේ වැඩක් කරන්න සීනි කිලෝ එකයි. ඔබ ගිහින් 3-4 කරන්න. ඒවනම් කමන්නේ නැහැ කිමු භාවයේදී අර ඉදිරියට හරි ගන්න පුළුවන් කිමු. ඒ වගේ පළක් නැති ඒවා. අන්න එකක් ගෙන කිව්වම 10ක් අරන් එනවා. ඔන්න ඔය වගේ තත්ත්වයන් තුළ අර ලැබෙන ධනය හානි කරගන්න අනවශ්‍ය ලෙස වේදන් කරලා අර අපරාධ නාස්තිකාර වැඩ කරන්ද ඔන්න කුම්භ ලග්න හිමියෝ පෙළඹෙන කාලපච්චය. ඒ නිසා ඒ ගැන ගොඩාක් සැලකිලිමත් බුද්ධිමත් කටයුතු කරන්න වග බලා ගන්න කුම්භ ලග්න හිමියෝ. මොකද හේතුව හැම මේ කාලෙකින් එන්නේ මේ දේ පුළුවන් තරම් මේ කාල පරිච්ඡේදය තුළ ඉතිරියක් කරගන්න. මේ ඉතිරිය තුළ ඔබට අර අනාගතය වෙන යමක් කරගන්න ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ව්‍යාපාරයක් දියුණු කරන්ද ඔබ බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් කියන්නේ ටිකක් පරාසය වැඩි කරන ඔබ ඉන්නේ සීමාවත් එක්ක වෙනසක් නැත. ඔබ පොඩියට වෙළඳසැලක් පවත්වන දැන් පොඩි බිල්ඩින් එකක් ඉදිකිරීමක් කරලා ගොඩනැගිල්ලක් හදලා ඔන්න ටිකක් වැඩි වශයෙන් ඒක ව්‍යාපාර පරාසය වැඩි කරලා ඔය දැන් සාමාන්‍ය සිල්ලර කඩේ තොග වෙළඳසැලක් වගේ කරලා ගොඩාක් විදිහට වෙනදට වඩා බඩු බාහිර ආදී ගෙනලා තියාගන්න බලාපොරොත්තු වෙන ඔන්න ඒකට ඉතාමත්ම සුබ කාල පරිච්ඡේදයක්. මේකේ ඔබේ ඉලක්කය සාක්ෂාත් කරගන්න හැකියාව පදිනවා. ව්‍යාපාරයක් වෙන ගොඩනැගිල්ලක් ඉදිරි කරන්න වාහනයක් මිලදී ගන්න මෙන්න මේ කාලේ අතිශයම යහපත් කළා. වාහනක දැන මේ යන්ත්‍ර සූත්‍ර ගන්න බලාපොරොත්තු වෙන ඔබ කරන ව්‍යාපාරය අනුව අන්න ඒ දේවල් ගන්න හැකියාව පදිනවා. හැබැයි මේ කාලට ප්‍රවේශම් විය යුතුම තත්ත්වය සේවක සේවිකාවන් ගැන සැලකිලිමත් විය යුතුයි. අන්න ඔවුන් නිසා ඔබට පාඩු සිදු වෙන්න ඔවුන් වංචා කරන්න වගේම සමහර වංචාවන් නොවෙන්නත් පුළුවන්. දුරදිග විසඳා කරන කටයුතු අත්වරදීමක් හින්දා හෝ හානියක් සිදු වෙන්න ඔබට ව්‍යාපාරේ පාඩුවක් ඇති කරන්න හේතු කාරණා යදනවා. ඒ නිසා ගොඩාක් සැලකිලිමත් කටයුතු කරන්න මේ කාල පරිච්ඡේදය තුළ කුම්භ ලග්න හිමියෝ තමන්ගේ ව්‍යාපාර තුළ සේවකයන්ගේ හවුල්කරුවන්ගේ හැසිරීම රටාව ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් කටයුතු කරන්න. නැත්නම් මේ ලැබෙන ලාභ තුළ අර වගේ හානිකර දේවල් සිද්ධ වෙන්නේ ඌමනාවෙන් උනන්දුවෙන් කටයුතු නොකරන්න හේතු කාරණා යදනවා. එතන පරිස්සම් වෙන්නේ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔය ව්‍යාපාරයට ස්ථානයට හොර සතුරන්ගෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න සත්තුන්ගෙන් හරි නම්බුසි ආකාරයෙන් දේශගුණේ කාලගුණ විපර්යාසන් නිසා හෝ ඔබගේ ව්‍යාපාරේ බඩු බාහිර දෙයට හානි සිද්ධ වෙන්න හේතු කාරණා යදනවා. ඒ වගේම හොරු පැන් ලබා බාහිර දෙය අරගෙන යන්න ඔන්න වගේ තත්ත්වයන් ඇති වෙන්න ඉඩ කඩපා දෙනවා. ඒ නිසා ඒකන සැලකිලිමත් කටයුතු කරනවා වගේම ආරක්ෂාවට ගන්න පුළුවන් උපරිම විධිවිධාන අරගෙන කටයුතු කරන්න වග බලා ගන්න මේ කාල සීමා තුළ කුම්භ ලග්න හිමියෝ. මොකද මේ තත්ත්වය ඉතා ප්‍රබල තත්ත්වයක් පෙන්වුම් කරනවා මේ අගෝස්තු මාසේ 21 වෙනිදා පසු කාල සීමාව තුළ. ඒක නිසා ගොඩක් සැලකිලිමත්ව කටයුතු කරලා ඒ දේවල් ආරක්ෂා කරන්න උත්සාහ කරන්ද ඒ තත්ත්වයන් තුළ හැම වෙලේම ඒවා හොඳම විදිහට ආරක්ෂාව සහතික කරගන්න උත්සාහ කරන්න. ඒ වගේ මේ කාලේ ඔන්න ඉඩකඩම් විකුණන්න බලාපොරොත්තු වෙන හිටියා නම් මේ කාල සීමා තුළ ඔන්න ඒ ඉඩකඩම් විකුණා ගැනීමට හොඳ කාල පරිච්ඡේදයක්. ඒ වගේම භෞතික සැප සම්පත් සුභෝගී සැප සම්පත් උපරිමයෙන්ම භුක්ති විඳින්න හැකියාව පවතින කාල පරිච්ඡේදය. තමන්ගේ පෞද්ගලික වුමනා සඳහා නිවාස උදි කරන්න බලාපොරොත්තු වෙන කාලය තිස ගයක් හදාගන්න බලාපොරොත්තු වෙන හිටියා නම් ඔන්න ඒකේවා ප්‍රමාද වෙ හිටියා නම් ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම මේ මාස 27 වෙනිදා පස්සේ කාල සීමා තුළ ඒ සඳහා යොමු වෙලා
ඒදවල් සාර්ථකව ෂ්ට සිද්ධ කරගන්ඩ හැකියාව පවතිනවා. ඔය ණය මුදලක් ලැබේ කියලා බලාපොරොත්තු වෙන ප්‍රමාදවීන් තිබ්බන ණය ලැබෙන කාලයක්. ඉතින් ණය ලැබෙන දේ අත්‍ය මෙහෙමයි, අර ණය කියන දේවල් එතරම්ම යහපත් දෙයක් නෙමෙයි. හැබැයි අත්‍යවශ්‍යම කාරණා නොගෙනත් බෑනේ. බුද්ධිමත්ත නිසි ලෙස ඒක හරියාකාරයෙන් ණය කළමනාකරණය කරන්න වග බලාගන්න. ණය ලැබෙන මුදලුත් අර ගිහින් වෙනත් වෙනත් දේවල්ට වැය කරන්න උත්සාහ කරන්න එපා මේ කාල සීමාව තුළ. හැබැයි වාහන ගන්න, ෆිනෑන්ස් දාන්න, ඒ වගේ දේවල් තුළ යම් කිසි ආකාරයෙන් හැකියාව පාදන වගේ මේවා ගෙවාගෙන යන්නත් හැකියාව පාදිනවා. හැබැයි මේ දේ හොඳට මතක තියන්න, ණය ගත්තර කමන්නේ. හැබැයි ඒකත් හොඳ බුද්ධිමත්ත නිවැරදිස අවශ්‍ය විදිහට විතරක් කරගන්න උත්සාහ කරනවා වගේම ණයට දෙන්න උත්සාහ කරන. පතේ දැන් කීයක් හරි දෙදී මට අනිද්දාට ඕන වෙන්නේ ඒ නිසා දැන් යාළුවෙක් අද ඉල්ලනවා හෙට උදේම දෙන්නම් කියලා. දුන්නොත් ලැබෙන්නේ නැහැ පුතෝ. ඒක හොඳට මතක තියාගන්න. මේ කාල පරිච්ඡේදය තුළ අඩුමතර මේ ණය මුදලක් දරන්නේ මේ ඔබගේ උපකරණ, ඔබ සතු මොකක් හරි දෙයක් වෙන කෙනෙකුට දීලා ආය නැවත ලබා ගන්නම් බලාපොරොත්තු වෙපා. එක්කෝ ඒක ලැබෙන්නේ නැත්නම් ලැබෙද්දී ඒකට වෙන්න තියෙන හානි සෑහෙන දුර සිද්ධ වෙලා මොකක් හෝ අවුලක් වෙලා තමයි ලැබෙන්නේ. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ මුදල් ණයට දෙන්න, ඔය තමන්ගේ වටිනා කියන බඩු බාහිරදී එක එක්කෙනාට දෙන්න උත්සාහ කරන්න එපා. ඒ තත්ත්වයන් තුළ හානි නෑ. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබට මේ කාල සීමාව තුළ ඔය වටිනා කියන දේවල් මිලදී ගන්න, රන් භාණ්ඩ හෝ වේවා, ඔය වාහන, ඔය ගේදුර ඉඩ කරන් හැම දෙයකටම යම් කිසි ආකාරයේ අවස්ථාවක් සැලසෙනවා. හැබැයි ඒ දේවල් ප්‍රවේශම් කරගත යුතුම වෙනවා. මොකද මේ නිවස තුළ වුණත් විශේෂයෙන්ම සැලකෙන මත්තන මේ කාලයේ සුරසතුරන්ගෙන් කරදර සිදු වෙන්න හේතු කාරණා යදෙනවා. ඒ වගේ වටිනා කියන දේවල් නැති වෙන්න, අස්ථානගත වෙන්න හේතු කාරණා දෙනවා. ඔය රන් භාණ්ඩ වගේ දේවල් වෙන අයට දීලා ඒ දේවල් ලැබෙන්නේ නැතු යන, ඒ දේවල් නැති වෙන්න, ඒවට හානි සිද්ධ වෙන්න හේතු කාරණා යදෙනවා. යන්ත්‍ර සූත්‍රත් එහෙමයි, ගෙදර ගෘහ ජීවිතය ඇතුළෙත් එහෙමයි. ඒ නිසා පොඩ්ඩක් තමන්ගේ වටිනා කියන දේවල් තමන්ටයි වැඩිපුර වටින්නේ, ඒවා ප්‍රවේශම් කරගන්න උත්සාහ කරන්න මේ කාල සීමාව තුළ. විශේෂයෙන්ම මේ தත්ය ඉතාමත්ම ප්‍රබල අන්දමින් පෙන්눔 කරනවා අගෝස්තු මාස 21 වෙනිදාන් පස්සේ කාල පරිච්ඡේදය තුළ. ඒ නිසා වුණ නිවාස තුළ වුණත් තමන්ගේ බඩු බාහිරද වටිනා කියන දේවල් මුදල් ඒ හැමදේම ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. සොර සතුරන්ගෙන් වගේම හිතවතුන්ගෙන් පවා ඒවට හානි කරදර සිදු විය හැකි. ඒ වගේම රැකියා ස්ථානය තුළ, ව්‍යාපාර ස්ථානය තුළ හෝ වේවා, නැත්නම් ගෘහ ජීවිතවල, සමාජ ජීවිතවල හෝ වේවා, මේ කාල සීමා තුළ ගොඩාක්ව හිතවත්කම් පැවතිච්ච අය හිතවතුන් මේ කාල සීමා තුළ ඔබත් එක්ක අමනාපකම් ඇති කරගන්න, ඔබත් එක්ක උරණ වෙන්න, ඔබට සතුරු වෙන්න හේතු කාරණා දෙනවා. හිතාගන්න බැරිද ළඟම හිතවතෙක් ඔබගේ යම් කිසි ආකාරය ඔබට විරෝධව කටයුතු කරන්න, හොර රහසේ ඔබට විරුද්ධව කටයුතු කරන්න හේතු කාරණා ඉදර කාලය. නිසා මේ කාල සීමා තුළ දුර ඉන්න හතුරු ගැන වගේම ළඟ ඉන්න මිතුරු ගැන තිතාම සැලකිලි මත කටයුතු කරන්න. මේවා හේතු කරන්න පොඩ්ඩක් ඔබ හුදකලා වෙන්න උත්සාහ දරනවා. ඔබට අනිත් අය ගැන කියීම එක පෞල් ජීවිතය ඇතුළ ගත්තත් එහෙමයි. ඔබට යම් කිසි ආකාරයේ කලකිරීම ස්වභාවයක් හෝ අර යම් කිසි ආකාරයකින් හුදකලා වෙලා ඉන්න උත්සාහ දරන තත්ත්වයක් පෙන්වනවා. හැබැයි ඒ දේ තුළ යහපතක් තියෙන. හැබැයි හුදකලා වීමත් එක්ක අර ඔවුන් තුළ ඔවුන් ගණන් ගන්න, ඔවුන් එක ගැටලු මතු කරගෙන ඇත්තෙන් එහෙම නෙමෙයි ඔබ උත්සාහ කරන්න ඕනේ. එහෙම තත්ත්වයක් පෙන්වුම් කරන්නේ ඔබ එහෙම වරදක් වෙන්න කලින් ඒ දේ තේරුම් අරන් කාටවත් එකේ වෙනසක් නොදැනෙන ආකාරයේ ඔබ පාඩුවේ ඔබේ වැඩ කටයුතු කරගන්න, ඔබ හුදකලාව කටයුතු කරන්න පෙළඹෙනවනම් අතිශයින්ම යහපත් මේ තත්ත්වය තුළ. මොකද හේතුව මේ වෙලාවේ ඔබට මේ ළඟින් ඉන්න කෙනෙක්වත් විශ්වාස කරන්න අමාරු කාල පරිච්ඡේදයන් නිසා වෙන්න. ඔය හිතාගන්න වෙ රැකියා ස්ථානය තුළ වුණත් ඒවා හොඳම හිතවතා ළඟ ඉන්න කෙනා ඔන්න ඔබගේ දියුණුවට බාධා වෙන ආකාරයෙන් යටින් කකුලින් අදින තත්ත්වයන්, ඔබට විරුද්ධව වැඩ කටයුතු කරන තත්ත්වය, ඔබට විරුද්ධව කේලම් කියන තත්ත්වය පෙන්නු කරා. මොකද විශේෂයෙන් මේ පෙබරවාරි මාසයේ 4 වෙනිදා ගුරුගේ වක්‍රයෙන් මිදුණට පස්සේ කාල සීමා තුළ රැකියා ස්ථාන තුළ ප්‍රශ්න කරදර ගැටලු මතුවෙන එකට තමයි කියන්නේ. ප්‍රශ්න කරදර ගැටලු ඇති වෙන්න හේතුව ඔබට ඉහළ නිලධාරීන් තනතුරු දරන අයගෙන් බලපෑම් ඇති වෙනවා. මොකද හේතුව ඔබ ඔවුන් එක්ක තර්ක කරන්න, වැඩිපුර ඔවුන් එක්ක යම් කිසි ආකාරයක වචන හුම්මාරු කරන්න පෙළඹෙනවා. ඒකට හේතු වෙන්නේ අන්න ඔබ නොදැනුවත් ඔබ ගැන කියන කේලම් නිසා. ඒවා ඔවුන් පිළි අරගෙන ඒවා තුල ඒව තහවුරු කරන අන්දමින් ඔබත් හැසිරෙනවා. ඒ වගේ දෙයක් වුණාම ඔබ රණ්ඩු සරුල් වෙනවා, විශේෂ වචන හුමාරු කරගන්නවා. ඒව හේතු කරගෙන අර ඔවුනුත් විශ්වාස කරන්න ගන්නවා මේ මනුස්සයා මේ ඇත්තටම මේ වගේ දෙයක් කරන්න ඇති, ඒ වගේ මේ අපිට හිතවත් නැහැ, අපිත් එක්ක ඇත්තටම කේන්ති කිනි තරහන් ඉන්නේ කියලා එක ඉහළ නිලධාරීන්ට දැන් යම් කිසි දැනිලා අන්න ඔවුන් නිතර නිතර ඔබත් එක්ක ගැටලු මතු කරගන්න, ඔබට රැකියාව එපා කරන්න, රැකියාව අහිමි කරන්න යම් කිසි ආකාරයකින් උත්සාහ දරන තත්ත්වයක් පෙන්වු කරනවා. අන්න ඒක නිසා ඒ තත්ත්වය තුළ නම් ඔබ ගොඩාක් බුද්ධිමත්ව කටයුතු කරන්න ඔබ පුළුවන් තරම් මේ කාල පරිච්ඡේදය තුළ. අර ඔබට ප්‍රශ්න ඇති වෙද්දී ඒවට පෙරලා උත්තර දෙනට වඩා බුද්ධිමත් එකට මුහුණ දීලා ඒවට නිවැරදි භාවය ඔබට ඔප්පු වෙන අන්දමට කටයුතු කරන තරම හොඳයි. වචනයෙන් නෙමෙයි ඔප්පු කරන්න ඔබේ නිවැරදිතාවේ ක්‍රියාව තුළ. ඔබ හැම වෙලේම ඒ තත්ත්වයක නම් සැලකිලිවන්ත කටයුතු කරන්න, නැත්නම් මේ රැකියාව පිළිබඳ ප්‍රශ්න ගැටළු මතුවීම ඔන්න පෙන්වුම් කරනවා ලබන වසර 2025 පෙබරවාරි මාසයේ 4 වෙනිදාගේ පස්සේ කාල පරිච්ඡේදය තුළ. මේ කාල පරිච්ඡේදය තුළ හැබැයි
බොනදේ වනත් ඔබට මේ කාලසිමතුළ මිලමුද ලත ගැවසන කාලයක් එකක් ඔය සැප සම්පත් භුක්තිවිඳන්න පුළුවන් කාලයක් භෞතික සැප සම්පත් උපරිමන්දමින් ලැබෙන කාල පරිච්චේදයන් නිසාවෙන්ම ටිකක් සැනසීමෙන් සතුරින් පහුගේ කලට වඩා සැහැල්ලුවෙන් කටතු කරනවා පෙන්ඩුම් කරනවා එහෙන අර බුද්ධියෙන් අර මං කියන ගැටලු කාරද මුොදම වැඩිපුර ඔබට හාරවස්සල කිවේ අසුභතා ඇතිවී හැකි තැන් දැ සුභ පැත්ත 60-70ක් තිය දර 40-40ක් විස්සක් අසුභදේවල් ඒදේවල් කියන්නේ ඒදේවල් ගැන ඔබට දැනුවත් කර ඔබ ඒදේවල් ගැත් වෙනස් කරගත්තොත් මේ කාලේ ඔබේ ජීවිතේ නොමැකෙන කාලයක් අමතක නොවෙන කාලයක් යන ජීවිතේ නිවැරදි අත්තිවරම කෙදෙන කාල පරිච්ඡේදයක් වෙනවා. අන්න ඒක නිසාවෙන්මයි එකයි මම දැන් වෙන් වෙන් වශයෙන් වෙනදට පෞල් ජීවිතයේ රැකිරක්ෂා ව්‍යාපාර ගැන කතා කරාට මේ වෙලාවේ මම ඔබට ඒක එකට කතා කරේ මේ හැම දෙයකම ඇති වෙන බලපෑම් එකසේ වෙනවා. ඒ වගේම එකම විදිය බලපෑම් තුළ ගැටලු මතුවෙනවා මතුවෙන්නේ. ඒ නිසා අර යහපත වැඩි කාල සීමා තුළ ඔය පොඩි දේවල් නිසා අයහපත ඇති කරගන්න දෙන්න එපා. අර වටිනාකම 70% වූ යහපත අඩු කරගන්න එපා අර 30% හින්දා. ඔබ කරන්න ඕනේ 70ෙන් අර 30 වහනවා රෙන්ඩ 30න් 70 වහ ගන්න දෙන්න එපා. පැහැදිලි ඇති මං කියන දේ. ඒ නිසා අර ආවේගශීලීත්වය පොඩ්ඩක් වැඩි වෙනවා ඔබගේ විශේෂයෙන්ම අර මං කියුවේ පෙබ්‍රවාරි මාසයෙන් පස්සේ ඔබ තුළ යම්කිසි නිතර ෂණික කෝපයෙන් කටයුතු කරන තත්ත්වයක් ඉක්මන් කාර්යත හදිස්සිය කටයුතු කරන තත්ත්වයක් එතරම්ම ඌමනා නැතුව උඩින් පල්ලෙන් වැඩ කරන තත්ත්වයක් පෙන්වුම් කරන විශේෂයෙන්ම රැකියා ස්ථාන තුළ පෞල් ජීවිත තුළත් එහෙමයි. අන්න ඒ දේන වෙනස් කරගත යුතුම වෙනවා නැත්නම් ඔබට ඒක හානි කරන කාලගෙන යහපත් කාලේ උපරිමයේ භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. පුළුවන් තරම් අයහපත වැඩි කරගෙන ඔබ ගැටලු මතු කරගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා සැලකිලිමත් බුද්ධිමත් ඉවසීමෙන් කටයුතු කරන්න වග බලා ගන්න මේ කාලේ දුරදිග හිතලා කටයුතු කරන්න වචන කියන්න කලින් ගොඩාක් වරක් හිතලා අවශ්‍ය වචනේ පමණක් කියලා ඒක නවත්තන්න එතනින් එහාට යන්න එපා. ඒක කුඹලග්නම විශේෂ වශයෙන්ම වග බලා ගන්න පෞල් ජීවිතය තුළත් ඒ කතාවමයි කියන් තියෙන්නේ. ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ මේ කාල පරිච්ඡේදය තුළ තරමදුට මේ කාලේ යහපත් කාල පරිච්ඡේදයක් ඒ ආදර සම්බන්ධතා ගොඩනගෙන කාල පරිච්ඡේදයක් ඒත් එක්ක මේ කාලේ හදිස්සි විවාහයන් පත්වීම සිදු වෙන කාල පරිච්ඡේදයක්. ඔන්න අර කාලයක් තිස්සේ විවාහයක් බලාපොරොත්තු විවාහ ප්‍රමාද වෙලා හිටපැන්න සුබ ආරංචියක් කියන් තියෙන්නේ මේ කාල පරිච්ඡේදය තුළ. ඔන්න යහපත් සහකාරයෝ සහකාරියෝ මුණ ගැහිලා ඔන්න ඒ දේවල් තුළ විවාහයන් ස්ථීර වෙලා ඒ විවාහයන් ජීවිතේ යන්න පිවිසෙන්න මෙන්න මේ කාල පරිච්ඡේදය අතිශයම යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ නිසා තමන්ගේ යම්කිසි ආකාරයෙන් බලාපොරොත්තු වුණු පරිදිම සහකාර සහකාරී වගේම උගත්කමින් යහපත් ගතිගුණ වලින් පිරිපුන් සහකාර සහකාරී ලැබෙන කාල පරිච්ඡේදය මේ කාල පරිච්ඡේදය. ඒ පැත්ත ඉතාමත්ම යහපත්. ඒ නිසා ඒ තත්ත්වය ගැන සතුටු විය හැකි තත්ත්වයක් පෙන්වුම් කරනවා. අනිත් පැත්තෙන් අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපනික වශයෙන් ඉතාමත්ම සාර්ථක කාල පරිච්ඡේදයක් ඔන්න මේ කාල සීමා තුළ ඔබ අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. විශේෂයෙන්ම මේ අගෝස්තු මාසයේ 21 ජූනි මාසේ 14 දැන් පස්සේ කාල පරිච්ඡේදය තුළ ඔන්න ඔබට විභාග වලින් විශිෂ්ට ජයග්‍රහණ තරඟ වලින් ජයග්‍රහණ අත්වෙන්න ඒ දේවල් හේතු කරගෙන ඔබට ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය තෑගි භෝග ලැබෙන කාල පරිච්ඡේදය. අන්න ඒ නිසා ඔන්න පාසල් යන වයසේ දරු දෙරිය හෝ වේවා උසස් අධ්‍යාපනය හදාරන වයසේ තරුණ තරුණිය හෝ වේවා වයස් සීමා නැහැ. වෘත්ති අධ්‍යාපනය හදාරන අයටත් අතිශයින් යහපත් කාලයක්. මේ කාලේ පුළුවන් තරම් අලුත් අලුත් දේ ඉගෙන ගන්න පෙළඹෙන කාලයක්. ඒ වගේම අමුතු පෙරලියක් තමන්ගේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ දැනුම සම්බන්ධයෙන් සිද්ධ වෙනවා. මොකද හේතුව මේ වෙලාවේ යම්කිසි ඔබගේ අධ්‍යාපන රටාව තුළ විෂය ශ්‍රේෂ්ඨයන් තුළ ලොකු වෙනසක් විපර්යාසයක් සිදු වෙන කාලයක්. ඒ කියන්නේ මේ කාලය වැඩිපුර මේ කාලයට ගැලපෙන තාක්ෂණයට ගැලපෙන දේ ගැන වැඩිපුර ඔබ ඉගෙන ගන්න පෙළඹෙන කාලයක්. ඒ වගේම ඔබට අපේ සංස්කෘතියයි තාක්ෂණයයි එක්කාසු කරන්න ඔය එක එක විදිහ පරිශන කරන්න පුළුවන් කාලයක්. ඒ දේවල් හේතු කොටගෙන ඔබට සාර්ථකත්වයටපත් වෙනා වගේම ප්‍රසිද්ධිය ජනප්‍රියත්වයක් ඔබ ලබන කාල පරිච්ඡේදයක්. ඒ වගේ මේ කාලේ කලාවර සම්බන්ධ කටයුතු කරන කලා කටයුතු තුළ ලේඛන සම්බන්ධ තුළ කටයුතු තුළ ඔන්න ඔබට සාර්ථක වෙන්න හැකියාව පාදිනවා. ඒ දේවල් තුළ ඔබගේ නිර්මාණ එළි දක්වන්නේ ඒවා ජනප්‍රියත්වයට පත් කරගන්නත් හැකියාව පාදිනවා. ඒ වගේම රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන ඉගෙන ගන්න කටයුතු කරනවා ඔන්න නිවැරදි විදිහට ඒ දේවල් තුළ සාර්ථකලා ඒක ඔබේ ඉදිරි ගමට ලොකු ප්‍රගතියක් අත් කරගන්න තත්ත්වයක් ඔබේ සුදුසුකම් සපුරා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුත්ත සඳහා ඔන්න ඒකටත් නිවැරදි අඩිතාලම විශේෂයෙන්ම ජුනි 14 අගෝස්තු 21 අතර කාල පරිච්ඡේද තුල යෙදෙනවා. ඒ තත්ත්වය තුළ උත්සාහ දරන්න ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන රැකියාව සඳහා හෝ වේවා කමක් නැහැ ගැටලුවක් නැහැ. ඒ වගේම මේ කියපු සියලු කාරණා රැකී රක්ෂා කටයුතු තුළ හෝ වේවා අධ්‍යාපන කටයුතු තුළ හෝ වේවා ඕනෑම තත්ත්වයක පෞල් ජීවිත තුළත් විදේශගත වෙලා ඉන්නට මේක ඒක ඒ ආකාරයටම බලපානවා. ඒක නිසා ඔන්න මේ කාලේ වැඩිපුර හම්බ කරගන්න වැඩිපුර ව්‍යාපාර සිද්ධ කරන්න රැකියාවක් කරන ගමන් අතිරේකව රැකියාවක් කරන්න එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන්න විදේශගතලා ඉන්නටත් යහපත් කාල පරිච්ඡේදයක් පවුලක් විදිහට එකතු වෙලා විදේශගත වෙලා යම්කිසි ආර්ථිකමය වශයෙන් පවුල් ජීවිතය තුළ
ලොකු ප්‍රගතියක් අත්කරගන්න සැප සම්පත් භුක්ති විඳින්න යහපත ළඟා කරගන්න හැකියාව පවතින කාල පරිච්ඡේද නිසා මේ කාලය අපතේ යවා ගන්න එපා. ඔන්න මැයි පළවෙනිදා පහු වුණා දැන්. ඉතින් මැයි 27 න් පස්සේ මේ තත්ත්වය ඉතාමත්ම ප්‍රබල තත්ත්වයකට පත් වෙනවා. දැන් ඉඳන්ම ක්‍රියාත්මක වෙලා ඉලක්කයක් තුල කටයුතු කරන්න වග බලා ගන්න ඔබේ ජීවිතේ ලොකු පෙරලියක් ඇති කරන්න ඔබට හැකියාව පවතිනවා. ඉතින් මේ කාල පරිච්ඡේදවල සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාලේ ඔබේ සෞඛ්‍ය ගැන ඔබේ අවධානය යොමු වෙන කාල පරිච්ඡේදයක් බැවින් සමහරක් රට අසනීප තත්ත්වයන් හඳුනා ගන්න ලැබෙනවා. අසනීප ගැන දැනගන්න ලැබෙනවා. ඒ කියන්නේ දැන් ඒක අසුබයි කියලා සමහරට හිතෙන්න පුළුවන්. දැන් මේ කාලේ තමයි අසනීප ඔබ නොදැන හිටපු වැඟ ඇතුළේ තිබි අසනීප ටිකක් එළියට එන කාලේ. අනේ ඒව ගැන වැඩිපුර යම් කිසි ආකාරයකින් ඔබ පරේක්ෂණ පවත්වන කාලේ. හැබැයි ඒ දේ තුළ අසුබ තත්ත්වයක් පෙන්නුම් කරත් ඔය නිදන්ගතර අසනීපකාරී තත්ත්වයන් මේ කාලේ පිළිඹිඹු වුණත් එළියට ආවත් ඒකෙන් එක පැත්තෙන් අතිශයෙන් යහපත සිදු වෙන මොකද්ද? යහපත කියන්නේ ඒවට ඔබ ප්‍රතිකර්ම යොදන්න, ඒවට නිවැරදි ප්‍රතිකාර කරන්න යෙදෙනවා. ඒවා හේතු කරගෙන ඔන්න කාලයක් තිස්සේ පැවති සමහරට එළියට ඇවිල්ලා තිබ්බ නැත්නම් ඔබ නොදැන පැවති අසනීපකාරී තත්ත්වයන් වලින් සුවය, ඒවා නිට්ටාවට සුව කරගන්න හැකියාව ඔන්න කුඹ ලග්න හිමියන්ට පාදන නිසා අසනීප උද්ගත වෙනවා. හැබැයි ඒවට නිවැරදි ලෙස යම් කිසි ආකාරයක යොමු වුණොත් ඒ සෞඛ්‍ය පැත්තෙන් ඒවට කරන්න තියෙන පිළියම් ටික කරගන්න, ප්‍රතිකාර ටික කරගන්න, වෛද්‍ය උපදෙස් මත කරන්න ඔන්න මේ කාල සීමා තුළ යහපත උදා වෙනවා. ඒ තත්ත්වය තුළ ඔබට අසනීප වලින් නිරෝගී භාවයත් වේලා යම් කිසි ආකාරයෙන් මනසට සැහැල්ලුවක් ලැබෙනවා. ඒ නිසා මේ වෙලාවේ උපරිමයෙන්ම සෞඛ්‍යන සැලකිලිමත් කටයුතු කරනවා වගේම ආහාර රටාව තුළ, ව්‍යායාම රටාව තුළ, සෞඛ්‍ය රටාව තුළ යහපත්ව පවත්වා යන්න, ඒව තුළ නිසි සැලසුමක් ඇති කරන්න වග බලා ගන්න. එතකොට මේ තත්ත්වයන් හැකි ඉක්මනින් ඔබට වළක්වා ගන්න නිරෝගී භාවය අත් කරගන්න හැකියාව පවතින. ඉතින් කුඹ ලග්න හිමියට කතා කරපුවාම මේ කාල පරිච්ඡේද තුළ මෙන්න මේ වගේ හැසිරීම් රටාවක් තියෙන. ඉතින් ඇත්තටම කාලයක් තිස්සේ ගොඩාක් පීඩාකාරී තත්ත්වයන් ආපු කුඹ ලග්න හිමියන්ට මේක ගොඩාක් සුබ ආරංචියක්. එහෙනම් මේ තත්ත්වයේ තියෙන සුබ උපරිමයෙන්ම අත්විඳ ගන්නතර මම කියපු ඔබ තුළ වෙනස් කරගත යුතු කාරණා ටික වැඩිපුර වෙනස් කරගන්න, එහෙම වුණොත් මේ කාල පරිච්ඡේදය ඔබේ ජීවිතේ කවදාකවත් අමතක නොවන සාර්ථක වාසනාවන්ත කාල සීමාවක් වෙනවා මේ කාලේ. එහෙනම් ඔබ ඉලක්කවලට යන්න ඔබට හැකියාව පාතුරු. ඒක ස්ථිරයි. එහෙනම් ඒ සඳහා බුද්ධියෙන් වගේම ඉවසීමෙන් නිවැරදි දැක්මක් උඩ නිවැරදි නිවහල් මනසක් තුළ යන්න, කාටවත් කවුරුවත් කියන දේවල් වලට නැවෙන්න යන්නත් එපා. ඒ වගේම අනිත් අය කියන ඒවා සියරසියන් නොසලකා හරින්නත් එපා. නම්‍යශීලීව බුද්ධියෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් කුඹ ලග්න හිමියන්ට ජයග්‍රහණ නියතයි, අනිවාර්යෙන් ඔබ දිනනවා. ඉතින් මම මුලින්ම කිව්වා මේ වීඩියෝ අවසානයේ කියනවා කියලා මේ ගුරු ග්‍රහයාගේ බලපාන අපලාකාරී තත්ත්වයක් හෝ වේවා, යම් කිසි ආකාරයේ අසුභයක් හෝ වේවා, සුභ කරගන්නත්, සුභ වැඩි කරගන්නත්, මේ ජීවිතයේ යම් කිසි යහපතක් ළඟා කරගන්නත් මේ පිළියම් පිළිවෙත් ගැන අපි කතා කරනවා කියලා. ඉතින් ඔන්න මේ නිවැරදි ආකාරයෙන් මේ පිළියම් පිළිවෙත් ඔබට කරන්න පුළුවන් නම් මේ தත්ත්‍ය අතිශයම යහපත් කරගන්න හැකියාව පවතිනවා. මොකද විශේෂ වශයෙන්ම මේ බෝධිය බෝගහ නියෝජන වෙනවා මේ ගුරු ග්‍රහයාගෙන්. ඉතින් ගුරු ග්‍රහයා නියෝජන මේ බෝධියට බෝධි පූජා පැවැත්වීම ඉතා විශේෂයි. ඉතින් මම හැමදාම කියනවා ඔබ බෞද්ධෙක් නොවි අන්‍යාගමිකෙක් වෙනවා නම් ඔබට මේ බෝධි පූජාව කියන දේ අකැපද කියලා නැහැ. මොකද හේතුව මේ බෝධි පූජාව කියන්නේ කිසිසේත්ම යම් කිසි ආකාරයෙන්ගෙන් ආගමකට දහමකට අයිති දෙයක් නෙමෙයි. මේ දේ තුළ තියෙන්නේ මේ භාවනාත්මක තත්ත්වයක්. මේ මනස සැහැල්ලු කරගන්න ඉතාමත්ම වැදගත් වෙන මනස තුළ යම්කිසි ආකාරයකින් යහපත ළඟා කරගන්න, ඒ දේ තුළ මිහින මුහුණ දීම තුළ තියෙන ගැටලුකාරී තත්ත්ව නැති කරගන්න ඔබට ප්‍රබල හැකියාව පාද නිසා මේ බෝධි පූජා ගැන ඉතා වැදගත්. ඒ නිසා බෝධි පූජා පවත්වන ක්‍රමවේදය පොඩ්ඩක් මම කියන්න. මේ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වද්දී ඔබ පොඩි සුවඳ ද්‍රව්‍ය ටිකක් හොයාගන්න, මේ සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් වගේ කුඩු හොයාගන්න ඕන. ඒ වගේම යම් කිසි ආකාරයෙන් කහපාට මල් වැඩි වශයෙන් වැඩිපුර ටිකක් පුළුවන් නම් හොඳයි. ඒ වගේම තැඹිලි තෙල්, රන් තැඹිලි තෙල් වෙනවා නම් වඩා හොඳයි. නැත්නම් තැඹිලි තෙල් යහපත්. ඒ වගේම ගිලම්පස සඳහා බිලිමල් තැඹූ වතුර ගන්නවා වඩා යහපත්. ඉතින් මේ දේවල් අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන් නම් එහෙමයි, බැරි අය ගැටලුවක් නැහැ. අනිත් තමයි විදේශගත වෙලා ඉන්න අයට බෝධි පූජා පවත්වන්න බැහැ කියලා දන්නවා. නමුත් ඔබ කොහෙත්ම කලබල යුතු නැහැ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. ඔබ අර මම මීට කලින් වැඩසටහනක් කියලා ඇති, ඔබ ඉන්න කාමරේ හරි කමක් නැහැ, පොඩි වෙලාවක් කරන් බෝධිය ළඟ ඉන්නේ කියලා හිතින් හදමවාගෙන ඔබ මේ කියන භාවනාව කරන්න අන්තිමට කියන ඒ ටික හොඳටම ප්‍රමාණවත් වේවි. ඉතින් මේ බෝධි පූජාව පවත්වන්න මුලින්ම අර මේ ඔබ පැන් පෙරාගත් පැන් කාලයක් අරගෙන අර සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් කියන ඒ ඖෂධ වර්ග ටික ඒකට කලවම් කරලා ඒක අපි ගන්නේ බෝධිය දෝවණය කිරීමට. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ විශේෂයෙන්ම කහපාට මල් වැඩි වශයෙන් බෝධියට පූජා කරලා ඒත් එක්කම තැඹිලි තෙල් පහන් හැකි සංඛ්‍යාවක් දල්වන්න. ඒ ගැටුනේ තමන්ගේ හැකියාව පරිදි එකක් හරි කමක් නැහැ දල්වලා.
ඊට පස්සේ අර බුද්ධ පූජාව තියන්න. බෙලි මල් තැඹූ වතුරක් තියලා ඊට පස්සේ ඔබ ඒ බෝධි පූජාව සාමාන්‍ය පරිදි කරන, ඔබ සුපුරුදු පරිදිෙන් කරන, ඔබ බෞද්ධෙක් නම් ඒ විදිහට බෝධි පූජාව කරන්න, ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ බෝධි පූජාව කියන දේ එතරම්ම වැදගත් නැහැ. එතනින් එහාට අර භාවනාව පමණක් හෝ ඔබ කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබ අර පැන් කාලය අතර ගන්න, පැන් කාලය අතර අරගෙන බෞද්ධ බෝධි පූජාව කරලා අනිත් අය මල් පහන් ටිකව පූජා කරලා පැන් කාලය අතර අරගෙන අර බෙහෙත් ද්‍රව්‍ය කලවම් කරපු ඔබ අභිසම්බිධාන පිරිත හත් වතාවක් ඔබේ වචනින් කොලේක ලියාගෙන බලාගෙන හරි කමන්නේ සජ්ජායනය කරන්න. සජ්ජායනය කරලා ඊට පස්සේ ඔබ ඒ පැන් කාලය තියාගෙන මෛත්‍රී භාවනාව ස්වල්ප වෙලාවක් කරන්න. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඉතින් ඊට පස්සේ ඔබ ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු කාරී තත්ත්වයන් හැමදේම යහපත් දේ වෙන්න පුළුවන්, ඔබට දෙන බලාපොරොත්තු වෙන්න පුළුවන්, ඉල්ලන නෙමෙයි, ඒ දේවල් සිහි කරගන්න. සිහි කරගෙන ඊට පස්සේ නැවත වතාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා ඔන්න බෝධිය වටේ වට තුනක් යන්න. ඒ ආකාරයටම සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඊට පස්සේ ඔන්න බෝධිය ඒ පැනෙන් දෝවණය කරන්න. ඔන්න ඔය විදිහට කරලා ඊට පස්සේ නැවත වරක් ඔබ ඉඳගෙන අර ඔබ කරන මෛත්‍රී භාවනාව ඔබ හැකි කාල ප්‍රමාණයක්, හැකි වාර ප්‍රමාණයක්, ඔබ හැකි කාලයක් කරන් මනස සුවපත් වෙන තුරුම කරන්න. මේ දේ තුළ ඔබට හිතාගන්න බැරි මානසික බලයක්, ශක්තියක් ලැබෙන. ඒ වගේම ඔබ දෙවියන් අදහන කෙනෙක් නම් ඔබ මේ ඒ බෝධි පූජාවෙන් පස්සේ දෙවියන්ට පින් දෙද්දී ශිව දෙවියන් කතරගම දෙවියන් සිහි කරන්න. ඔබ ඒ දේ තුළ කටයුතු කරන්න. ඉතින් ඔය තත්ත්වයන් තුළ මනසට යම්කිසි ප්‍රබල ධනාත්ම භාවයක් එකතු වෙනවා. වගේම ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් ප්‍රශ්නවල විසඳුම ලැබෙන්න, අර නිවැරදි වෙලාව නිවැරදි පිළිතුරු ලැබෙන්න හැමදේම කරුණු කාරණා සකස් වේවි. මේ දේ කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ අර මම ඔබට මේ මැයි මාසයේ පලාපලවලත් කිව්වා අර මන්ත්‍රයක් ගැන විශේෂිතු. ඒ මන්ත්‍රය තුළ කටයුතු කිරීම ඉතාමත් යහපත් කියලා. මොකද මේ විශ්ව ශක්තිය තුළ තියෙන යහපත් ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න, ඔබ තුළ ඇති ඍණාත්මක දේවල් ඉවත් කරගන්න මේ මන්ත්‍රය තුළ ඉතා විශේෂිත ප්‍රබල බලයක් තියෙනවා කියලා. ඒක අත්දැකීම තුළ කියන දෙයක් කියලා. ඒ නිසා ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන. මොකද කොහොමද ඒක කරන්නේ? විශේෂ වශයෙන්ම පුළුවන් නම් බ්‍රහස්පති දවසල නිර්මාංශ වෙලා මේ විදිහට බෝධි පූජාව තියලා ඉවර වෙලා ඊට පස්සේ ඔබ නිවසට ඇවිල්ලා නිවසේ බුදු පහන තියෙන තැන හෝ ඔබේ දෙවියන්ට අනුව පහන තියෙන තැනට ඔබේ දෙවියන්ට බුදුන්ට පහන දැල්වලා එහා පැත්තෙන් තවත් පහනක් දැල්වන්න. පහනක් දැල්වලා ඔබ මේ කියන මන්ත්‍රයෙන් සාමාන්‍ය මේක ශිව දෙවියව දානය, ශිව දෙවියන්ට කියන මන්ත්‍රය. ඒ කරන්න හැබැයි ශිව දෙවියව අදහන්නේ නැහැ කියන එක ගැටලුවක් නැහැ. මේ මන්ත්‍රය තුළ ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයට ඕක ටිකක් විස්තරාත්මකව මේ මාසේ ලග්න පලාපල කතන තුළ කියලත් ඇති. නැහැ මේ කියපු කාරණාත් ප්‍රමාණවත් විදේශගතලා ඉන්නට ඕක කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබ මේ මන්ත්‍රයකින් පමණක් හෝ යම්කිසි ආකාරයක ප්‍රමාණවත්. ඊට පස්සේ මේ කියන මන්ත්‍රය මේ නිවැරදි උච්චාරණ සහිතව මේ තිරේ දැන් දිස් වෙන්නේ. ඒක නිවැරදි උච්චාරණ සහිතව කටපාඩම් කරලා කීප වතාවක් පුළුවන් නම් සාමාන්‍ය 21 වතාවක් හෝ ඊට වැඩියෙන් හරි ගමන්නේ කියන්න උත්සාහ කරන. මේක ඔබ ජීවිතයේ යම්කිසි ආකාරයකින් ඔබට ප්‍රශ්න ගැටලුවක් මතුවෙන, දිහිතර දුකක් දැනෙන යම්කිසි ආකාරයකින් ඔබට හරි දේ තෝරා බේරා ගන්න බැරි ඕනෑම අවස්ථාවක මේ මන්ත්‍රය සිහිකරනද මේ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. මේ කියන විදිහටම නිවැරදි උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාරුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මමෘතා. ඉතින් ඔය ආකාරයෙන් ඔය මන්ත්‍රය තුළ තියෙන ධනාත්මක භාවය ඔබේ ජීවිතයට ළඟා කරගද්දී ඔබටම පැහැදිලි වේවි මේ තියෙන ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් නෙගටිව් දේවල්, අඳුරු දේවල්, ඍණාත්මක දේවල් බැහැර වෙලා ඔබට යම්කිසි ආකාරයකින් විශ්ව ශක්තිය ආශිර්වාදය තුළ ඔබේ සාර්ථක භාවයක් අත් වෙනවා. මේක අතිශයම අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ නිසා මෙන් උප්පරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ දරන්න. ඔබට ඒ දේ තුළ ලොකු ඉදිරියට යමක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම නිතර අභිසම්බිධාන පිරිත, මෝර පිරිත, ඒ වගේම සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජාන කරන්න පුරුද්දක් කරන්න මම හැමදාම කියන දේ උදෑසන අවදිච්ච ගාම ඒ ශ්‍රවණය කරන්න. මේවා මෙහෙමයි ඔබට අර මං කිය උදේ නැගිටලා
පිරිසිදු වෙලා බුදු පහන හෝ තමන්ගේ ආගම දානට කටයුතු කරලා කරන්න ගියොත් මේවා දීර්ඝකාලීන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇඳෙන් නැගිට ගාම ඔබට මේ සූටිවිලි නාලිකාවටම පිවිසලා මේ සූටිවි වල තියෙන නිවැරදි අතිශයම නිවැරදි උච්චාරණ තමයි සිංහල තේරුමත් එක්කම ඒ පිරිත් සජ්ජන සියල්ල ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න ඔබ හැකිනම් උදේ නැගිට ගාම ඇඳේ ඉඳන්ම හෙඩ්සෙට් එක ගහන්න ගමන්නේ ඒක අහන්න. අහලා ඉවරලා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මෛත්‍රී භාවනාව කරලා අද දවසේ කරන්න ඕන කටයුතු කල්පනා කරලා ඔබ ඔබගේ දවස ආරම්භ කරන්න. දවස අවසන් කරන් නින්දට යන්න පෙර ඇඳට ගිහිල්ලා ඔය කියන පිරිත් දේශනා ටික මෙහෙම සවන් දීලා ඔබ මෛත්‍රී භාවනා කරලා හෙට දවසට ටිකක් සැලසුම් කරලා නිදාගන්න. මේ දේ හරි සරල දෙයක් කරන්න අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ දීර්ඝ පිරිත් සජ්ජන නෙමෙයි. හැබැයි මේ දේවල් තුළ ඔබට ලැබෙන දේ, ඔබගේ ජීවිතයට ළඟා වෙන දේ ගැන හරි පුදුමාකාරයි. මොකද හේතුව කීප දවසක් කරන්නේ මේ වරු දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ ටිකක් කාලයක් කරන් යද්දී ඔබටම තේරෙයි ඔබේ ජීවිතයේ ප්‍රබල වෙනසක්. ඔබේ ජීවිතයේ සාර්ථක භාවයක්, ධනාත්මක භාවයක්, ගොඩාක් ඔබට අසුභ කර දේවල් ඉවත් වෙලා හිතාගන්න බැරි සාර්ථකත්වයක් අත්න දෙයක්, ඔබ තුළ ආකර්ෂණයක් ඇති වෙන තත්ත්වයක. ඒ නිසා ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ නිරෝගී භාවය ඇති කරගන්න, ඔබ තුළ ආකර්ෂණීය භාවය ඇති කරගන්න, ප්‍රියමනාප භාවය ඇති කරගන්න මම ඖෂධ වර්ග කීපයක් කියන්න පුළුවන්. මේවා අරගෙන මේ තම්බල උණු වතුරෙන් නාන්න. හැබැයි මේවා නාද්දි ඔබ සබන් ගාණ්ඩය කරන්න යන්න එපා. උදෑසන දවසක මේ වතුරෙන්ම නාන්න. ඒ හොඳටම ප්‍රමාණ සබන් ගෑවා වගේ තමයි. මොකද ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ග ටික තියෙනවා. මේ ලියා ගන්න මේ ඖෂධ වර්ග ටික මහ ලොකු දේවල් නෙමෙයි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි කියන මේ ඖෂධ වර්ග ටික ඔන්න මුට්ටියකට දාලා පුළුවන් නම් මේක ලිපක, කියන්නේ දර ලිපක කරගන්න ඕන වඩා යහපත්. නැති අය, හැකි අය තමන්ට හැකි පරිද්දෙන් කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ මේක ස්නානය, උදෑසන ස්නානය සාමාන්‍ය අඩුතර සතියකට වරක්වත් විශේෂයෙන් බ්‍රාහ්මණ දවසක් කරනවා නම් මේ දේවල් තුළ ඔබට ඔය අසනීපකාරී තත්ත්වයන්ගෙන් විශේෂිත වූ මිදීමක්, මේ ඖෂධත් එක්ක තියෙන මේ ප්‍රතික්‍රියාව සහ ඒ ඖෂධ තුළ තියෙන ආකර්ෂණීය භාවය, විශ්ව ශක්තියේ ධනාත්මක භාවයන්ට වෙන ආකර්ෂණ හේතු කොටගෙන ඔබ තුළත් යම්කිසි ආකර්ෂණයක්, ටිකක් රුව වැඩෙන තත්ත්වයක්, ටිකක් අනිත් කෙනෙකුට ප්‍රියමනාප භාවයක්, හැම වර්ණෙම පොඩ්ඩක් රම්පාට වෙන්න හේතු කාරණා බලපාන මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔය දේ තුළ ඔබට ඒ කියන දේ ලබා ගන්න හැකියාව පතුනවා. මේක පුළුවන් නම් බ්‍රහස්පතින් දවස්වල කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් තමන්ට හැකි ඕනෑම වෙලාවක උදෑසනක කරනවා නම් යහපත්. ඒක නැත්තම් ඒ ඔබට හැකි ආකාරයෙන් සකසා ගන්න වග බලා ගන්න. ඒ වගේම මේ දැහැමි අයට දානමානක් දෙන එක ඉතාමත් මහපත්. කියන්නේ ආගමික නායකයන්ට පුළුවන්, භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණියන්ට, එහෙම නැත්නම් තමන්ගේ පූජා ආගමික පූජකවරුන්ට මේ කාල සීමා තුළ දන් දීම, දානමාන කිරීම වගේම කහපාති වස්ත්‍ර පූජා කිරීම, සිවුරු පූජා කිරීම අතිශයින්ම යහපත්. මේ කාල පරිච්ඡේද තුළ පුළුවන් තරම් ආගම දහමට, මොකද මේ ගුරු ග්‍රහය කියන්නේ ආගමික සාමාන්‍ය අධ්‍යාත්මික ජීවිතයේ පැත්තට නැඹුරු කරන ග්‍රහයයි. ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතය තුළ ඔබ යම්කිසි දියුණුවක් අත් කරගත්තොත් මේ ගුරුකෙන් එන අහිතකර බලපෑම් ගොඩාක් ඔබට නැති කරගන්න, යහපත් දේ වැඩි දියුණු කරගන්න හැකියාව දෙනවා. මේක මේ හැබැයි ඉතින් ගුරුගෙන් බේරෙන්න කියලා මේ බොරුවට ඇති කරගන්න අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. තමන්ගේ ආත්මය තුළට වඩන නිවැරදි ලෙස අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ආගම දහමට අනුව නිවැරදි කටයුතු කිරීම තුළ මේ කියන යහපත් ප්‍රතිඵල ඔබේ ජීවිතය ළඟා කරගන්න යුවහල් වේවි. ඒ වගේම තව පැත්තකින් ගත්තහම මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔබට හැකි පමණින් දායකත්වයක් ඇතෙන මේ මූල්‍ය මේ වශයෙන් සහාය දෙන්න පුළුවන් ඇට එහෙමයි, පොත්පත් තරම් දෙන්න පුළුවන් ඇට වෙනම එහෙමයි. නැත්තම් එහෙම කිසිම ඒ වගේ දේවල් කරන්න අපහසුය. තමන් යම් කිසි දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් තමන්ගේ දැනුම ඔවුන්ට කියා දීලා ඔවුන් යහපත් මාර්ගයට ගන්න, ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් දියුණුව ඇති කරගන්න මෙන්න මේ කාල සීමා තුළ උත්සාහ ඇති කරන්න උත්සාහ කරන්න. ඒ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරන්න හැකියාව පදන. හැබැයි මේ කිසිම දෙයක් තමන්ට යහපත ඇති වෙන, තමන්ගේ අපර දුරු වෙන්න කියලා හිතලා නෙමෙයි කරන්නේ. ආත්මය තුළ ඔබ යම්කිසි තෘප්තියක් ලබන්න, ඒ දේ තුළ ඔබ ඒ දරුවා සාර්ථකව දැකලා යම්කිසි ආකාරයෙන් සතුටක් ලබන්න, ඒ දරුව පාසල් යන විදිය දැක්කම ඔබට සතුටු වෙන තත්ත්වයක් උදා කරගන්න, අන්න ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒ තුළින් අර අනිවාර්යෙන් වක්‍රාකාරේ ඒ ලැබෙන දේ, ඒ යහපත් දේ සියල්ල ලැබෙවි. කිසිම දෙයකදී ඒ දේවල් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ඒ වගේම කිතුණු කතෝලික විශේෂ වශයෙන්ම බ්‍රහස්පති දවස්වල විශේෂයෙන්ම ශුද්ධ ජුසේ මුනිතුමාට, ඒ වගේම සබස්තිය මුනිතුමාට බාරහාර වෙන්නේ නුවණ පවත්තන පුරුද්දක් වශයෙන් කරයි යන්ද, ඒ වගේම බ්‍රහස්පති රාත්‍රියේ එක්වරු ශීලයේ රැකලා ඔබ පුළුවන් නම්
රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න, ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න ඔබට ඒ දේ තුළ අතිශයෙන් යහපත ළඟා කරගන්න හැකියාව පදිනවා. වගේම දිනපතා ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන පුරුද්දක් වශයෙන් සලකන්ද ඒවයි කටයුතු කරන්න. අනිත් පැත්තෙන් ගත්තාම පුළුවන් තරම් ආගම දහම ලැබීව කටයුතු කරනවා. වගේම ඔබ හැකි පමණින් ඔබට කළ හැක්කක් අසරණ දුගී දුප්පත් අය උදෙසා කරන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට අවශ්‍ය කරන දේ නුවඩුව ලැබෙනවා. ඒ දේවල් බලාපොරොත්තුෙන් කරන්න එපා. නමුත් වක්‍රාකාරයෙන් ඒ දේවල් ලැබෙනවා ලැබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් කටයුතු කරන්න. ඒ වගේම සෑම ඉරු දිනකම දිව පූජාවට අනු සහභාගී වෙන්න උත්සාහ කරන්න. සිකුරාදා දවස්වල දිව සප්සද නුවණ පවත්වලා දිව හෘදේ ප්‍රාර්ථනාව කියලා මේ දේවල් තුළ ඔබේ ජීවිතේ ලොකු වෙනසක් හිතුණු කතුළු ගැල කරගන්න හැකියාව පාදෙනවා. අනිකුත් ආගමේ අයට පිළියම් පිළිවෙත් ගැන කියන්න මට දැනුමක් නැතත් ඔබ ඔබගේ දහමට අනුව නිවැරදි ලෙස කටයුතු කරන්න. ඒ කටයුතු කිරීම තුළ මේ ජීවිතයේ තියෙන යහපත වැඩි වශයෙන් ළඟා කරගන්නත් අයහපතෙන් මිදෙන්නත් හැකියාව පවදන නිසා මේ හැම දේ තුළම ඔබගෙට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි වෙනවා. ඉතින් ඒ නිසා නම් මේ තත්ත්වයන් තුළ මේ ගුරු මාරුවේ තියෙන අහිතකර දේවල් අයහපත් දේ වෙනස් කරගනිමින් ජීවිතය දිනන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම් මොනහරි ප්‍රශ්න ගැටලු මේ කියපු දේවල් තුළ ඔබට නොතේරෙන දෙයක් තිබ්බොත් රාගස් නිර්වාණ මගේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දාන්න, ඔය ලින්ක් එක තියෙන ෆේස්බුක් ලින්ක් එකකට ගිහිල්ලා එතකොට මට ඒ ගැටලුකාරී තත්ත්වයන් වලට ඔය පිළිතුරු දෙන්න හැකියාව පාදිනවා. හැබැයි මේ පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා කරලා දෙන්න ඒ වගේ දේවල් ඉල්ලන්න එපා. මොකද මම මේක ව්‍යාපාරයක් විදිහටවත් යම්කිසි ආකාරයකින් සමහරුන්ගේ ඉල්ලීම් පරිදිවත් මේ පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා ලක්වීම සිද්ධ කරන්නේ නැහැ. මොකද මමත් අධිකාර බලවත් ඉන්න කෙනෙක්. මේ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා විතරයි. මේ දේ තුළ කෙනෙක් ගොඩ යනවා නම්, කෙනෙක් ජීවිතයේ ගැටලුනේ මිදෙනවා නම්, අනතුරකින් යම් ප්‍රසාරකර මිදෙනවා නම්, ඒක තමයි මටත් ලැබෙන ලොකුම ලාභය. මට ඔබේ මුදල් අවශ්‍ය නැහැ කොහෙත්ම. ඒ නිසා පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා ලක් කිරීමෙන් සිද්ධ කරන්නේ. හැබැයි ඔබ මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් කොහෙත්ම ඔබට පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ පුද්ගලිකයෙන් සටනේ මොන තරම් අසුභකාරී තත්ත්වයක් තිබ්බත් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් ඔබේ ජීවිතේ අතිශයෙන් යහපත්ම යහපත් කාලයක් උදා වෙනවාමයි. ඒක නොවනුමනේ. මොකද ඔබ ගිහින් පහුගේ වීඩියෝ වල බලන්නකෝ මේ කියපු කාලයක් තිස්සේ මේ කියන දේවල් කරලා යම්කිසි ආකාරයකින් ජීවිතේ දිනපු අය ඒක කමෙන්ට් කරලා ඒගොල්ලෝ කියලා තියලායි ජීවිතේ දැන් වෙලාවල් බලද්දී කේන්සරම් පරීක්ෂා කරද්දී මේ කාලේ ඉතාමත්ම අසුභකාරී කාලයක් කිව්වොත් කියන්නේ නරක කාලයක්, ඒ රාස්ත්‍රක අපලයි අනම්මනම් කියලා. නමුත් මේ තරම් යහපත් කාලයක් ජීවිත ළඟා වෙලා නැහැ මේ පිළියම් පිළිවෙත් කරාට පස්සේ. අන්න ඒ නිසා ඒ දේ පමණක් ඔබ ගන්න ජීවිතේ. ඒ දේ මට හොඳට ප්‍රමාණවත්. මට බෑනට කමක් නැහැ මේ වැඩසටහන දීර්ඝ වැඩි කියලා. මේ වැඩසටහන දීර්ඝ කරන්නේ හැම කෙනාටම නිවැරදිව තේරුම් ගන්න හැකියාව දෙන. ඔබේ බුද්ධිය ගොඩක් තියෙන කෙනෙක් වෙන පුළුවන්. ඔබට කෙටියෙන් කිව්ව තේරෙන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් නම් ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිවැරදි ලෙස යන්න ඇති කල් වේලා ගත්තා. එහෙනම් මේ ගුරු මාරුවත් එක්ක මේ ඉදිරි වසරම ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්. මේ විදිහට කටයුතු කරන්න ඔබට දිනන්න පුළුවන්. මේකේ සුප්‍රතිඵල ඔබට ලැබෙනවාම ලැබෙනවමයි මේ කියන ආකාරයට කටයුතු කරොත්. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.